किविसुम याम वैनि क्रिया हेतुवेन, किविसुम याम वैनि क्रिया हेतुवेन एवा पेनहालु तुलट, एवा पेनहालु तुलट गमन कीरीम वालकी, गमन कीरीम वालकी। टाइम पुते हुए मैं न्यूमोनिया वायरस एंटीजन संबंध पेनहालु, पेनहालु गार्त वलिन समान्वित वी यति अतर, पेनहालु गार्त वलिन समान्वित वी यति अतर एवा इता सियुम वन निसा पेनहालु गार्तवलिन समान्वित वी यति अतर एवा इता सियुम वन निसा पार्श्ववलिन सह, पार्श्ववलिन सह महाप्राचीरेन, पार्श्ववलिन सह महाप्राचीरेन आवरणीय वीयत, पार्श्ववलिन सह महाप्राचीरेन आवरणीय वीयत अर्थपुते आश्वास प्रास्वास आश्वास प्रास्वास आश्वास प्रास्वास आश्वास महाप्राचीरे वक्रतावे अडुवेनवा एतकोट बाहिर वायु पीडने अडुवेने हिंदा बाहिर वायु गोले इंदला वाते अतुलु वेनवा ईट पासे प्राश्वास सिद्ध वेनकोट पार्श्व पहत वेनवा महाप्राचीरे वक्रतावे वैडी वेनवा परिमाव अडुवेनवा पीडने वैडी वेनवा
ඒක නිසා වාතය බාහිර වායුවට ගමන් කරනවා හරිද එතකොට ඔයගොල්ලන්ට රූප සතහන් වල මම ওই 14 වෙනි පිටුවේ රූප සතහන් වල මම දීලා තියෙනවා ඒක හරිද ආශ්වාසය සහ පාශ්වාසය සිද්ධ වෙන්නේ කොහොමද කියලාද ඔය සිද්ධ වෙන ක්‍රියාවලියට අපි කියන්නේ ආශ්වාස පාශ්වාස යාන්ත්‍රණය කියලා හරිද आश्वास प्रश्वास වාතයේ ඇතුළු වීම ආශ්වාසයේදී සිදුවන්නේ පෙනහැර දුරට වාතයේ ඇතුළු වීමයි එහිදී පාර්ශු එසවීමේ ඔය පේශිය පාර්ශු අතර දින පේශි ඇදීමෙන් කියලා එතන කියනවා පුතේ එතන වරහතර ලියාගන්න මෙහෙම අන්තර් පාර්ශ්වක පේශි සංකෝචනයෙන් කියලා පාර්ශ්ව එසවීමත් කියලා ලියලා වරහන්න යන අන්තර් පාර්ශ්වක පේශි සංකෝචනය පාර්ශ්ව එසවීමත් අන්තර් පාර්ශ්වක පේශි සංකෝචනයෙන් කියලා ලියන්න ඊළඟ ලියන්න ඒකරම ලියාගෙන එහෙම යන්න අන්තර් පාර්ශ්ව එසවීමත් අන්තර් පාර්ශ්වක පේශි සංකෝචනයෙන් කියලා ලියලා වරහන් වහලා ලියන්න මහා ප්‍රාචීරයේ වක්‍රතාවය අඩුවීමක් මහා ප්‍රාචීරයේ වක්‍රතාවය අඩුවීමක් නිසා අඩුවීමක් නිසා උරස් කුහරයේ පරිමාව වැඩිවීමෙන් උරස් කුහරයේ පරිමාව වැඩිවීමෙන් පීඩනය අඩුවේ උරස් කුහරයේ පරිමාව වැඩිවීමෙන් පීඩනය අඩුවේ මේ නිසා නාසය හරහා වාතය පෙනහළ තුළට ඇතුළු වේ පෙනහැලි තුලට ඇතුළු වෙනවා. නේද? ඊළඟ ප්‍රාශ්වාසයට යම් පුතේ ඒකේ ලියන්න ප්‍රාශ්වාසයේදී සිදුවන්නේ පෙනහැලි තුළ වූ වාතය
वायु गोले ऐटा एकतु वीमा पेनहली तुड़ा वो आते हैं वायु गोले ऐटा एकतु वीमा अर्थ इतने बास्ते मिनिमल यान ना अंतरपार्श्विक पेशी इहिल वी मनीषा एक यान सांपोजने नतीवे ना इहिल वी मनीषा पार्शु पहात्वनातर पार्शु पहात्वनातर महाप्राचीरे पेशी महाप्राचीरे पेशी इहिल वी मनसा महाप्राचीरे पेशी इहिल वी मनसा एहि वक्रतावे वैडिवि यही वक्रतावे वैडिवि मेनिसा उरस्कुहरे मेनिसा उरस्कुहरे परिमाव अडुवी मेनिसा उरस्कुहरे परिमाव अडुवी पीडनेय वैडिवि परिमाव अडुवी पीडने वैडिवि एविटर 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 पेनहालु वाला सीटर पेनहालु वाला सीटर नास मार्गे उससे नास मार्गे उससे वाते वाते वायु गोले ऐट गलाये वायु गोले ऐट गलाये අරනේද ඔන්න ඕක තමයි පුතේ ආශ්වාස ක්‍රියාවල එන ආශ්වාස ප්‍රාශ්වාස යාන්ත්‍රණය කියලා අපි හඳුන්වනවා ඒතර ඕකෙත් තමයි මේ සිද්ධ වෙන්නේ ඒක ඔය ඔක තමයි පළවෙනි පියවර පුතේ බාහිර ශ්වසනය කියලා කියන්නේ තෝකටම තමයි එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ දැන් ඔන්න පෙනහළු වලට ආව පෙනහළු වලේ ගියා එතකොට ගාර්ථ තුලදී මොකද වෙන්නේ පෙනහළු වල බිත්ති වලද वायुमा
එතකොට මෙන්න මෙහෙම වැඩක් තමයි වෙන්නේ දැන් අපි ගාත ගත්තොත් ඔයගොල්ලන්ට මම උපසභානේ දීලා තියෙනවා ඊට අමතරව අපි එක ගාතයක් සැලකුවොත් මෙහෙම ගාතයක් නම් මේකේ ගොඩක් කුෂ්ඨීය ශේෂ්ඨ ඵලයේ වැඩි වෙලා තියෙනවා ඔයගොල්ලෝ දැක්කර මිදි කොකුරක් වගේ එහෙම තමයි තියෙන්නේ ඒක නිසා මොකද වෙලා තියෙන්නේ රුධිර ඒකේශනාලිකා එක වටේ තියෙන තියෙනවා එතකොට කුෂ්ඨීය ශේෂ්ඨ ඵලයත් වැඩි වෙලා තියෙනවා මම මොන එකක් අඳිනවා මේ ගාතය विसरणे අංශු සාන්ද්‍රණය අඩු කරන දක්වා මේ අංශු ගමන් කිරීමර තමයි අපි කියන්නේ විසරණය කියලා. දැන් මේ වායු දෙක සම්බන්ධයෙන් සැලකුවොත් පුතේ මේක ඇතුලේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි මේ පැත්තේ රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි. එතකොට මේ රුධිරයේ ඉඳලා මේ ගාර්ථ තුනට මොනවද ගමන් කරන්නේ? කාබන් ඩයොක්සයිඩ්. මේක ඇත්තටම එන්නේ කාබනේට අයන විදියට. හොඳ මෙන්න CO2 දෙක ඍණ අයන විදිහට තමයි රුධිරයේ එන්නේ. අද වායුවක් විදිහට එන්නේ නැහැ. හේතුව මේක රුධිර ප්ලාස්මේ දිය වෙලයි එන්නේ. හරිද? රුධිර ප්ලාස්මේ දිය වෙලා ඉඳලා මේකේ වායුවක් විදිහට මේකට ගමන් කරනවා. මේකෙන් ඔක්සිජන් රුධිරයට ගමන් කරනවා. ওই වායු හුවමාරුව තමයි සිද්ධ වෙන්නේ මේ ගාර්ථ තුලදී. ඉතින් ඒකට මේ ගාර්ථ හොඳින් හැඩ ගැහිලා දිනවා පුතේ. මම එකක් කිව්වා මේකේ පෘෂ්ඨීය ශේෂ්ඨ ඵලය ගොඩාක්ම වැඩි. නේ අර බෝල 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 දිනකොට පුෂ්ටි ශේෂ්ඨ ඵලය ගොඩක් වැඩි වෙලා තියෙනවා ඊළඟ කාරණේ හරිද පුෂ්ටි ශේෂ්ඨ ඵලය වැඩි එතකොට වුවමාරු වෙන්න අවස්ථා ගොඩක් තියෙනවා දෙවනි එක හරිද මේක හොඳින් වාහිනීමත් වෙලා තියෙනවා වාහිනී මත් වෙනවා කියන්නේ උද්ලකේශනාලිකා බහුලව පීඩනවා ඊළඟ එක මේකේ බිත්ති ඉතාමත් තුනි එක සෛල ස්තරයයි තියෙන්නේ හරිද මේක අපි කියනවා ඕගොල්ලන්ට මතක තියෙනවා නම් අර පටක ගැන ඉගෙන ගන්නකොට හරිද පටක ගැන ඉගෙන ගන්නකොට හරිද අපි කිව්වා අපිච්චත පටකය නැත්නම් තනි සෛල ස්තරයක පටකයක් තමයි මේකේ තියෙන්නේ පුතේ තනි සෛල ස්තරය. ඒතකොට මේ සෛල ස්තර දෙකයි. උද්ලකේශනාලිකා බිත්තියේ තියෙන එකයි ගර්ථ බිත්තියේ තියෙන එක. ඒතකොට මේ හරහා වුවමාරු වෙන බොහොම පහසුයි මේක නිසා. ඊළඟට මේකේ ගොඩක් මේ අපි අර කිව්වනේ ආශ්වාස වාතය තෙත් වෙනවා කියලා. ඒතකොට මේ තෙත් වුණාම මේව ඔක්සිජන් දිය වෙන ලේසි. හරිද? ඒතකොට මේ හරහා උවමාරු වෙන ලේසි හරිද ඒර බිත්ති මේව දෙත්තු දින්නේ අපි සාමාන්‍ය පොටු විදිහට ගත්තාම ඔය ඇතුළේ පෙනහළු සම්පූර්ණයෙන් දෙත්තු තමයි තියෙන්නේ හරිද ඒක නිසා මේ දෙත්තු දීමත් මේකේ දිය වෙලා උවමාරු වෙන්න පහසුවක් වෙනවා ඒතර ඔන්නෝ කියන්නේ ඒවා මොකද්ද මෙන්න මේ වායු හොමාරුව කාර්යක්ෂමව සිදු වෙන්න හැඩ ගැහිලා තියෙන විදිය තමයි ගාර්ථ. හරිද? එතකොට ඒක නිසා දැන් මේක කාර්යක්ෂමව සිදු නොවුනොත් මොකද වෙන්නේ? අපේ සෛල වලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නිසි ආකාරව ලැබෙන්නේ නැහැ පුතේ. දැන් පෙනහැල්ලට හානි සිද්ධ වෙනවා කියලා කියන්නේ තොන් ඔය කතන්දරේම තමයි. හොමාරු වෙන පුෂ්ඨ මදි වෙනවා. දැන් අපිට වෙලා වෙන්නේත් ඕක දැන් මේ මේ රෝගී තත්ත්වය යද්දිත් වෙන්නේ. ඒ දැන් අපි කියන ඔය දැන් වරණ වල වතුර පිරුණා. දැන් නියුමෝනියා වෙදි වෙන්නේ මේ බැක්ටීරියාවක්. දැන් අපි කියන්නේ කොවිඩ් නියුමෝනියා එම්මිය ගියා කියලානේ. ඒකොට මේ බැක්ටීරියාවක් ආසාදනය වෙනවා පුතේ පස්සේ. ඒකොට ආසාදනය නම් මේ පෙනහළු කොහොම දුර්වල වෙනවා. අර දුර්වල වීමත් එක්ක ඔය වායු හොමාරුව කියන ක්‍රියාවලිය නිසි ආකාරයේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ශරීරයෙන් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. ඒකොට මේ අඩු වුණාම මොකද වෙන්නේ? එයාට ශක්තිය නිපදවා ගන්න නොහැකි වෙනවා. ඒක තමයි सिद्ध वेन
उपसधान पेहदली ऑक्सीजन कार्बन डाइऑक्साइड उपसधान पड़ी वायु इतने ही अटेन लिया है यानी मुझे मेहम क्या तो वक्त तीनों मां किया ना लिया ना मेहम गार्ता वाला दी आश्वास वाती यदि गर्त वाली आश्वासवादी ऑक्सीजन रुद्रेट रुद्रेहीयति CO2 CO2 गार्त तुलटा विसरणे वे गार्त तुलटा विसरणे वे सर अब पढ़ क्या नो दे अरे मैं मैं जो भी कुछ दे मतलब क्या मूल अध्याय मतलब क्या ना हमें आश्वासन अतुलुवन वाते गार्त तुलती सॉरी आश्वास वाते ओटू वायु हम बोलते ऑक्सीजन वायु गार्त तुलती रुद्रेटा CO2 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 दर्तुटा विसरणे भी श्वसन पुष्टे प्रमाण कार्यक्षम सिद्ध वेना एक बोर्डक इलाके में मेहमान लिया ना मेमो वायु होमार वो सिद्धुवन स्थान है मेमो वायु होमार वो सिद्धुवन स्थान है
श्वसन पुष्टि ලෙස හඳුන්වන අතර श्वसन पुष्टि ලෙස හඳුන්වන අතර श्वसन पुष्टि ලෙස හඳුන්වන අතර कार्यक्षम वायु होमारुवाक सिद्धुवीमट कार्यक्षम वायु होमारुवाक सिद्धुवीमट पहत आकारेट श्वसन पुष्टे हटगसीयत पहत आकारेट श्वसन पुष्टे हटगसीयत पहत आकारेट श्वसन पुष्टे हटगसीयत रुधिर केशनालिका रुधिर केशनालिका रुधिर केशनालिका बहुलव पिहिटी रुधिर केशनालिका බහුලව පිහිටීම මෙතන පුතේ වරහන් අතරේ වාහිනීමත් වීම කියලා තියාගන්න වාහිනීමත් වීම ඊළඟ එක ධර්ත බිත්ති ඉතාමත් තුනී වීම गार्त वित्ति इतामा तुनीवी गार्त वित्ति इतामा तुनीवी इलागे कर गार्त बीति तेत्व पैवती गार्त बीति तेत्व पैवती आश्वास प्रास्वास आश्वास आश्वास ऑक्सीजन रुद्रे लुद्रे पास रुद्रे वस्ते परिवहन सजीवी साइलवलट गमन करना सजीवी साइलवलट में ऑक्सीजन अतुला मैटकोड्रिया आहार अभी आहार प्रतिक्रिया मुखद कर शक्ति निपद
मैंने मेक किया वाली है तमाय सिद्ध भी नहीं आर्द ग्लूकोजन प्रतिक्रिया करण जाले आई कार्बन डाइऑक्साइड डाइऑक्साइड දාන ශක්තිය හරිද මෙන්න මේ ශක්තිය තමයි මුතේ මේක නිදහසන ශක්තිය ගබඩා කරලා තියලා අපි ප්‍රයෝජනට ගන්න ඕනේ ශක්තිය එතකොට මේ සසනේදී සාධ්‍යසසනේ නිපදවන ශක්තිය තමයි අපේ සියලුම ජීව ක්‍රියා හරිද සියලුම ජීව ක්‍රියා සඳහා පාවිච්චි වෙන දැන් මේක අපිට සමීකරණකින් ලියුව C6යි H12යි O6යි O2 හරිද CO2 දන H2O ශක්තිය නේ මේක දැක්කහම මේ සමීකරණය දැක්කහම මොකද්ද මතක් වෙන්නේ මේ සමීකරණය දැක්කහම මොකද්ද මතක් වෙන්නේ නැද්ද समीकरण देखो मुकदमा करते प्रभा संश्लेषण प्रभा संश्लेषण अर्धन बला ओ प्रभा संश्लेषण पोटा अणिपेत प्रभा संश्लेषण मेक मे पेत्र प्रभा संश्लेषण दिया प्रभा मेक वेन्नी मेक अणिपेत दूते मेक अरपेत्र सूर्यालोक सूर्यशक्ति मेहन मे शक्ति गे सूर्यशक्ति नवत एक अणिपेत्र මේක මෙහෙම කාබන් ඩයොක්සයිඩ් ජලයයි පාවිච්චි කරලා ග්ලූකෝස් ඔක්සිජන් හැදුවා. දැන් මේ ක්‍රියාවලියේ ඔක්සිජන් ග්ලූකෝස් එක එකතු කරලා ආයෙ කාබන් ඩයොක්සයිඩ් ජලයයි හදනවා. එතකොට එහෙම හදුවට පස්සේ ආයෙ ශක්තිය නිදහස් වෙනවා. මේ ද්‍රව්‍ය දෙකේ වෙනසක් වෙලා නැහැ නේ පුතේ. නමුත් ශක්ති වෙනස් වෙලා තියෙනවා. අර අතෙන් දිගත්ත ශක්තිය දැන් අපිට වැඩ කරගන්න පුළුවන් රසායනික ශක්තිය බවට මේක පත් කරලා තියෙනවා. सूर्य शक्ति रासायनिक शक्ति पत्री सिद्धवेला द्रव्य सूर्य शक्ति अपने प्रयोजन शक्ति परिवर्तने प्रभासने එතෙන්දී පාවිච්චි කරන ශක්තිය වෙනස්. හරිද? අතෙන්දී ලබාගත ශක්තිය මෙතන රසායනික ශක්තිය විදිහට නිදහස් කරලා තියෙනවා. ඒකේ ශක්තියෙන් තමයි මුදේ අපි වැඩ කරන්නේ. ඒක තමයි අපි කියන්නේ අවසානයේ අපි සූර්යයා මත යැපෙනවා කියනද සූර්ය ශක්තිය මත යැපෙනවා කියනවා. හරි. දැන් වෙලාවත් ඉවර වෙගෙන යන්නේ අපි ලියාගම් පුතේ මෙහෙම සෛලිය සසලේ අර්ථ මෙහෙම ලියන්න. ලියන්න සජීවී සෛල තුලදී සජීවී සෛල තුලදී
සංචිත ආහාර සජීවී සයිද තුළදී සංචිත ආහාර ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර ऑक्सीजन समग्र प्रतिक्रिया कर शक्तियां निपदवी में क्रियावली है शक्तियां निपदवी में क्रियावली है साइलीय श्वसन वाले से हैंडल में සෛලීය ශ්වසනය ලෙස හැඳින්වේ. ඊට පස්සේ දීර දින කොටු දෙකේ පුතේ මේ දෙක ලියා ගන්න. ओके का वचन समीकरण अनित तुलिस समीकरण अरे एवनापुते अद अभी अदर पांती नवत्तमु एट एकोलहाय काल्ट आयत तीयना पांती अंद अभी इतरु पादती देख गेना कता करमु එතෙ 11 කාලට තිනවා සූදානම් වෙලා ඉන්න මම මැසේජ් එකක් දාන්නේ නැහැ උදේ සූදානම් වෙලා ඉන්න 11 කාලට පටන් ගමු හරිද එහෙනම් අපි අදට පන්තිය නවත්තමු හරි හැමෝටම එහෙනම් අයබෝවන් 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 අයබෝවන්